අදත් වෙනද වගේම ගොඩක් ආදරයෙන් මගේ channel එකට හැමෝම පිළිගන්නවා. රුසියාවේ ස්ප්‍රින් එකත් එක්ක ගෙවෙන තවත් ලස්සන හවස වරුවක් තමයි මේ. මගේ online classes ඉවර වෙලා මම දැන් හදන්නේ දඩි බිඩි ගාලා රැටි කෑම හදන්න. රුසියාවේ ගෙවෙන මගේ ජීවිතේ කොච්චර වැඩ තිබුණත් කෑම හදන එක ආදරයෙන් ආසාවෙන් කරනවා නම් ඒක විඳින්න පුළුවන් ලස්සන කලාවක් කියලා මම හැමදාම හිතනවා. ඉතින් අදලේ කෑමට මැෂ් පොටේටෝස් හදලා කට්ලට් හදන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඒකම ගෙනාපු තක්කාලි වගේක් තියෙන නිසා තක්කාලි වලින් සලාඩ් එකක් හදන්න හිතාගෙන ඉන්නවා. අල ටික තැම්බෙන්න තියලා ඊළඟට මම ලෑස්ති වෙන්නේ කට්ලට් ටික හදාගන්න. ඉතින් කලින් දවසේ හදපු කට්ලට් මිශ්‍රණය මගේ ෆ්‍රිජ් එකේ තිබුණ නිසා මට අද හවස ඒක ලේසි වුණා කට්ලට් ටික ඉක්මනට හදාගන්න. මම හදන්න යන්නේ රෂියන් ක්‍රමයට කට්ලට් එකක්. ඉතින් ඒක තනිකරම මස් වලින් තමයි හදන්නේ. ලංකාවේ අපේ කට්ලට් එකට වඩා අපි හදන කට්ලට් එකට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට තමයි ඒක හදාගන්නේ. අල ටික තැම්බෙන අතර කට්ලට් ටික බැදෙන අතර මම ලෑස්ති වෙන්නේ තක්කාලි වලින් සලාදයක් හදාගන්න.
අද හදන්න මම ගත්ත දේවල් තමයි තක්කාලි ලුණු සලාද කොළ වගේම උක්රොප් දාලා ඒකට මම ලුණු ගම්මිරිස් දාලා ඊළඟට මම ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා සලාද මික්ස් කරලා ගත්තා. කට්ලට් ටික නම් දැන් බැදලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා මගේ කොසිය. ඉතින් අල ටික නම් තාම අමුයි ඒක නිසා තව ටිකක් වෙලා අල ටික නම් තැම්බෙන්න ඕනේ. මම සලාදෙත් හදාගෙන ඉවරයි. ඒ වගේම කට්ලට් ටිකත් බැදිලා මම ඒක වෙන භාජනයකට මාරු කරගත්තා. ඉතින් මේ වෙලාවේ මගේ අල ටිකත් තැඹිලා තියෙන්නේ. අලවල වතුර ටික මම අයින් කරලා අල ටික පොඩි කරගන්න තමයි හදන්නේ මෑෂ් පොටේටෝස් හදන්න. ටික හොඳට පොඩි කරගත්තට පස්සේ ඒක ආයිමල් ලිපේ තියලා ඒකට කිරි එකතු කරගන්න ඕනේ. ඉතින් කිරි එකතු කරගෙන ඊළඟට මම ඒකට රසාණු ලුණුත් දාගෙන මම ඒකට බටර් මේස හැඳි දෙකකුත් එකතු කරලා ආයිම එක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් කෑම හදලා ඉවර වෙනකොට ලොකු බඩගින්නක් තිබෙන නිසා ඉතින් මම රෑටත් කෑම කාලා ඉතින් මේ ලෑස්ති වෙන්නේ උයපු භාජන ටික අස් කරලා කුස්සිය පිරිසිදු කරගන්න. රෑට කෑම හදලා කුස්සිය පිරිසිදු කරන එක මගේ පුරුද්දක්. කෑම හදන්න ගත්ත භාජන හැම දෙයක්ම හොදලා භාජනවල තියෙන වතුර පිහදලා අයින් කරලා ඒවත් තිබුණ තැන්වලම තියෙන එකත් මගේ පුරුද්දක්. ඉතින් ඒක ඊළඟ දවසේ උදේට නැගිටලා උදේ කෑම හදාන්නේ කුස්සියට එනකොට ගොඩක් ලේසි. ඒ වගේම කාලයත් ඉතුරු කරගන්න පුළුවන්. රෑට කෑම කාලා ඉතුරු කෑම තියනවා නම් ඒවා බොක්ස් වලට දාලා කෑම හදන්න ගත්තු භාජන පිරිසිදු කරලා සෝදලා නැවත පිහදලා ඒවා තිබුණ තැන්වලම තියන එකත් මම පුරුද්දක් විදිහට හැමදාම කරනවා.
කෑම හදන්නගත්තු භාජන හැම දෙයක්ම හෝදලා පිරිසිදු කරලා පිහදලා තිබුණ තැන්වලින්ම තිබ්බට පස්සේ මම කොස්සේ උයන්නගත්තු හැම තැනක්ම හැම දෙයක්ම පිරිසිදු කරලා ඊළඟට කුසියේ බිමත් පිරිසිදු කරලා තමයි මම කුසියෙන් එළියට යන්නේ.